Sri Lanka wa nevaknam me neve kapitan Gotabe Rajapaksha janadhipati varayai. Neva Mahamoda meda vishala ice parayaka hapila then gilimin pavatinawa. Me ice paraya deka deka tamai gihin happa gatte. E IMF saha rasayanika pohora teendu deka nisai. Then neva gilenawa. Sama vilala wedak neha. Ape rate itihase palamu watawata taruna neethichna kandayamak janadhipati varaya gat. මේ වැරදි තීන්දුව වලට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඊට එරන්ද වැලියන්ගේ නීතිඥවරයා ඇතුළු පිරිසක් එක් වුණා. ශ්‍රී ලංකාව කියන නැවේ කප්පිත්තා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඔහු මහ මුහුද මැදදී නැව අයිස් පරයක හප්ප ගත්තා. හැමෝම කිව්වා බලාගෙන නැව හැප්පේ කියලා. නමුත් ඇහුවේ නැහැ. එක අයිස් පරයක නෙවෙයි දෙකකම හැප්පුවා. එකක් IMF අනික රසායනික පොහොර තහනම. දැන් නැවේ විශාල හිල් දෙකක්. මහ මුහුද මැද නැව ගිලෙන්න පටන් අරන්. දැන් තමයි එයාට තේරෙන්නේ ගත්තු තීරණය වැරදි කියලා. අපේ රටේ කෘෂිකාර්මික රටක්. සහල් වලින් කිසිම අඩුවක් තිබුණේ නැහැ. කොස්ගෙඩියක් කාලා මඤ්ඤොක්ක අලයක් කාලා බඩගින්න නිවා ගන්නත් අපිට පුළුවන් කමක් තිබුණා. නමුත් එකවරම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර තහනම් කරන්න ගත්තු තීන්දුවත් එක්ක ගොවියෝ දැන් පොළවේ පස්කන තැනට පත් වෙලා. කිසිවෙකුගේ උපදෙස් වලට ඇහුම්කන් දෙන්නේ නැතිව තම තනිමතයට ගත්තු තීන්දුව නිසා අද රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතල අර්බුදයකට ලක් වෙලා. නියම වෙලාවට IMF ගියේ නැති නිසා රට බංකොලොත් වුණා. එතුමා සමාව ඉල්ලලා විතරක් බේරෙන්න හදනවා. ඒත් එම ක්‍රමයේම වැරදි කියලා තරුණ නීතිඥින් කණ්ඩායමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වුවා. කෘෂිකර්මයට කළ හානියට ජනාධිපතිවරයා වන්දි ගෙවිය යුතු බවයි මෙම තරුණ නීතිඥ කණ්ඩායමේ අදහස. ඔවුන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ජනාධිපතිවරයාට එරෙහිව පෙත්සමක් ගොනු කළා. ශ්‍රමබලකායෙන් 25%කට වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මයෙන්මත් තමයි යැපෙන්නේ. ඒ වගේම ඍජු හා වක්‍රව ගත්තොත් එහෙම පවුල් 40%කට ආසන්න ප්‍රමාණයක් මේ කෘෂිකර්මාන්තයෙන් යැපෙනවා. ඒත් එක්කම මේ තීන්දුව తీරණය නිසා පසුගිය කන්නේ අස්වැන්නේ 45%ක ප්‍රමාණයක් අපේ රටේ ගොවියන්ට අහිමි වෙලා ගියා. ඒ වගේම තමයි නිකම් පොහොර දෙනවා කියලා ආපු මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නිසා අද වෙන විට මුදල් දීලවත් පොහොර ගන්න නැති වෙලා තියෙනවා. එදා 350ට තිබ්බ පොහොර මිටිය 39,000ක් වෙලා තියෙනවා. ඒත් එක්කම රජය විශ්වාස කරනවා මෙවර හෙක්ටයාර් 105ක් විතර වගා කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ හෙක්ටයාර් 105 වගා කිරීම සඳහා අපිට යූරියා මෙට්‍රික් ටොන් 88,000ක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ වෙනකොට තියෙන යූරියා මෙට්‍රික් ටොන් 1800ක් පමණයි. අපේ රටේ ගොවිය මීටත් වැඩිය බරපතල ඛේදනීය තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට බත් කන්න තියෙන අයිතියත් මේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විනාශ කරලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි තරුණ නීතිඥවරු හැටියට අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩුව ගොනු කරනු ලැබුවා. මේ රටේ කෘෂිකර්මයෙන් ඍජුව සහ වක්‍රව යැපෙන 40%කට ආසන්න වූ ජනතාවට මේ අනීතික අසාධාරණ කඩිමුඩියගත්තු රසායනික පොහොර තහනම් කරන තීන්දුවත් එක්කලා වෙච්ච හානියට වන්දි ලබා ගන්නත් ඒ වගේම මහ ජනතාව ඒ කෘෂිකාර්මිකයන්ගේ ව්‍යවස්ථාවේ 12 එකවගන්තිය යටතේ ආරක්ෂා කරලා තියෙන සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකමත් ඒ වගේම 14 එකවගන්තිය යටතේ ආරක්ෂා කරලා තියෙන තමන් කැමති රාජකාරීක සේවයක නිරත වීමේ කර්මාන්තයක නිරත වීමේ තියෙන අයිතියත් උල්ලංඝනය කිරීමට විරුද්ධව තමයි අපි මේ නඩු කරේ පවර්ලා තියෙන්නේ.